දැන් අපි දැන් වග්ගඩුබද්ධ කිරීම සම්බන්ධයෙන් නම් අපේ කායික වෛද්‍යවරුන් සහ වග්ගඩ සම්බන්ධ වෛද්‍යවරුන් රෝගියා වග්ගඩුබද්ධයකට සූදානම් කරාට පස්සේ අපි ස්ටේජ් තුනක අවස්ථා තුනකදී මේ සම්බන්ධ වෙනවා මුලින් ඇසස් කරනවා ඔපරේෂන්ට කලින් සහ ඔපරේෂන් එක ඇතුළතදී බලා ගැනීම සහ ඔපරේෂන් පස්සේ බලා ගැනීම තමයි අපි මේන්දි ප්‍රධාන කාර්යභාරය වෙන්නේ සාමාන්‍ය රෝගියෙක් සීනි ඇති කරනවට නිරෝධිත පත් කරනවට වග්ගඩ රෝගියෙක් සීනි නැති කිරීම බරාරුම් කාර්යයක් ඔපරේෂන් එකට ආවට පස්සේ මුලින්ම අපි කරන්නේ වග්ගඩ දායකයාව නිර්විදනය ලක් කරනවා එයා සාමාන්‍ය රෝගියෙක් වගේ තමයි සේ රිසිපියන්ට් කෙනාගේ නිර්විදනය ලක් කිරීම ඊට වඩා බරාරුම් මොකද එයාගේ අනිත් මං කලින් කෝ වගේ අසනීප තත්ත්වෙ වැඩි හන්දා එයාව අපි විශේෂ මොනිටරින් තත්ත්වෙ ලක් කරනවා සර් එයා ශල්‍ය කර්ම අතරතුරදී අපි සම්පූර්ණ නිර්විදනය ලක් කළා ශල්‍ය කර්මයට අවශ්‍ය ඔක්කොම ෆැසිලිටීස් පහසුකම් අපි ශල්‍ය වෛද්‍යවරයාට සපයනවා ඔපරේෂන් එක අවසානයෙන් පස්සේ අපි 99 රෝගීන්ම ඔපරේෂන් එකෙන් ඉවරුනහම අවදි කරනවා නැගිටලා සාමාන්‍ය තත්ත්වයට පත් කරලා තමයි අපි යවන්නේ